මාළු කියලා කියන්නේ අපි ආහාරයට ගන්න වගේම සුරතලයට ඇති කරන්න ගන්න අරුම පුදුම සත්ත්ව කොට්ටාශයක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ඉන්න විස අධිකම මාළු වර්ග කීප දෙනෙක් ගැන. මොකද ලෝකේ භයානක මාළු ලිස්ට් එකේ කොට්ටාශ දෙකක් ඉන්නවා. ඒ තමයි විෂ පිට කරන මාළු සහ අපාකා හානි කරන මාළු. අද අපි කතා කරන්න යන්නේ මිනිසෙකු මැරෙන්න පුළුවන් තරම් විෂ පිට කරන්න පුළුවන් මාළු කීප දෙනෙක් ගැන. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 5 පපර් ෆිෂ් මේ මාළුන් ගැන මුලින්ම සඳහන් වෙන්නේ 1832 වගේ ඈත අතීතයේ ඉඳන් මේ මාළු විශේෂයට වැඩිය වේගෙන් පීනන්න බෑ. ඒ නිසාම විලෝපිකයන්ට ගොදුරු වීමේ හැකියාව ඉතාම වැඩි. ඒ නිසාම මේ මාළුවාට ස්වභාවික විශේෂ ආරක්ෂණ පද්ධතියක් පිටලා තියෙනවා. එහි තමයි විලෝපිකේ ගොදුරක් කරගන්න එනකොට මේ මාළුවා අවට ජලය උපයෝගී කරගෙන ශරීරයේ 3 ගුණයක් පමණ ප්‍රමාණයක් විශාල කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍ය මොහුගේ ප්‍රමාණය ගණනය කරලා මොහු ආහාරයට ගන්නෙන විලෝපිකයන් බය වෙලා පලා යනවා. තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ මාළුවා බය වුණාම ඇඟෙන් එළියට එන කටු. ඔයාලට මේ පේන විදියට මේ මාළුවා බය වුණ වෙලාවට මේ කටු පිම්බිලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ කටුවල රෙට්ටඩොක්සින් කියන විස අඩංගු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ මිනිස්සු 30ක් පමණ මරා දැමිය හැකි ප්‍රමාණයේ විසක් අඩංගුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ මාළුවෙක් වැරදිලා හරි අල්ලනකොට මේ කටුවල තියෙන විස ඇඟට ඇතුල් වුණා කියලා කියන්නේ ඉක්මනට ප්‍රතිකාරයක් නොකරොත් මරණය තමයි සිදු වෙන්නේ. කොච්චර විස වුණත් මේ මාළු ආහාරයට ගන්න රටවලුත් තියෙනවා. ඒ තමයි ජපානය සහ කොරියාව. මේ රටවල් මේ මාළුවාගේ සමහරක් කොටස් ආහාරයට ගන්නවා වගේම එම ආහාර වේලක් විශාල මුදලක් වෙනවත් කියලා සඳහන් වෙනවා. අංක 4 ලයින් ෆිෂ් දැක්කම අල්ලන්න හිතෙන ඇඟේ හැමතැනින්ම වරල් තියෙන අපූරු ලස්සන මාළුවෙක් තමයි ලයින් ෆිෂ් කියලා කියන්නේ. කොච්චර විස සහිත වුණත් ලෝකයේ ගොඩක් මින්මැදුරුවල මේ මාළුවා දැක ගන්න ලැබෙනවා. මේ මාළුන්ගේ වරල් වල සහ ඇඟේ ඉතා භයානක විසක් අඩංගු වෙනවා. ඒ නිසාම මේ මාළුවාට මුහුදෙදී ඉන්නේ ඉතාම අඩු විලෝපිකයන් ගණනක්. මොකද නොදැනුවත්භාවයෙන්ම ඔහු ආහාරයට ගත්තොත් මැරෙන්න තමයි වෙන්නේ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට මේ මාළුවෙක්ගේ විසක් ඇතුළු වුණොත් රුධිර පීඩනය වැඩි වෙලා හදවත නතර වෙන්න පවා හේතු වෙනවා කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. අංක 3 ඉලෙක්ට්‍රික් ෆිෂ් එහෙමත් නැත්නම් විදුලිය ආදා. සමහර විට ඔයා මෙයාගේ නම අහලා තිබ්බට විස්තර හරියට දන්නේ නැතුව ඇති. මෙයා වැඩිපුර ජීවත් වෙන්නේ ඇමසන් ගංගා ආශ්‍රිතව විලෝපිකයන් ඉතාම අවම. ඉතා දරුණු ගණයේ මාළු විශේෂයක් තමයි මේ මාළුවා. මීටර් 2ක් පමණ උපරිමයට වැඩෙන මේ මාළුවාට වොට් 30 සිට වොට් 70 දක්වා විදුලිය පිටකිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම විදුලිය පිටකරන විවිධ මාළු ලෝකේ වාර්තා වුණත් මේ මාළුවා තමයි මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනා. ඒ වගේම මිනිස්සුන්ට බොහෝ විට පහර දීපු අවස්ථා ඕනිතරම් ලෝකේ වාර්තා වෙනවා. ඒ කොහොම වුණත් මේ මාළු ලෝකෙ පුරාම මිනිස්සු සුරතලයට ඇති කරන්න ගන්න මාළු විශේෂයක්. අපිට දැනගන්න ලැබෙන විදියට ලංකාවෙත් මේ මාළු කීප දෙනෙම දකින්න ලැබෙනවා. ඒත් මේ මාළු ලංකාවට ආනයනය කිරීම නීති විරෝධී වගේම මේ මාළුවාගේ භයානකම විශේෂයෙන්ම මිනිස්සුන්ට බලපාන්නේ කිමිඳුන් කරුවෙකුට මේ විදුලි ආදගෙන් ප්‍රහාරයක් එල්ල වුණොත් ඔහුට ගොඩ එන්න බැරි තරමටම අකර්මණ්‍ය වෙලා වතුර යටදිම මිය යන්න සිද්ධ වෙනවා. විදුලි ආද හඳුනා ගන්න විශේෂ ක්‍රම තියෙනවා. මොවුන්ගේ මූණේ කෙලවර අනිත් ආදන් වගේ උල් ස්වභාවයක් ගන්නෙ නැහැ. මූණේ කෙලවර රවුමට තමා දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම බඩයට කහපාටක් හෝ රතු පාටක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ හෝ සාමාන්‍ය වීදියේ ජලයේ මේ ආදන් විශේෂය දැක ගන්න ලැබෙන්නේ නැහැ. අංක 2 මේ මාළුවාගේ නම තමයි බොක්ස් ෆිෂ්. ඒ වගේම පපර් ෆිෂ් කියන මාළුවාටත් ඥාති සම්බන්ධතාවයක් තියෙනවා. මේ මාළුවා විලෝපිකයන්ගෙන් බේරෙන්නේ තමන්ගේ හමින් ජලයට එකතු කරනු ලබන විසක් හේතුවෙන්. විස ජලයට එකතු කරාම අවට ජලයේ සුදු පාට වෙනවා. ඒ නිසාම විලෝපිකයින් මේ මාළුවා ළඟට එන්න බය වෙනවා. මොකද ඇවිල්ලා මේ විෂ ශරීරගත වුණොත් එහෙම ඒ මාළුන්ට සිද්ධ වෙන්නේ මැරෙන්න තමයි. ඒ වගේම මේ මාළුවාගේ තියෙන ශරීරයේ හැඩය නිසා පහර දීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද මේ මාළුවාගේ සැකැස්ම පෙට්ටියක් වගේ නිසා. ඒ හැඩය නිසාම තමයි මේ නම මේ මාළුවාට ලැබිලා තියෙන්නේ. මේ මාළුවාගේ විෂ මිනිසාට ශරීරගත වුණත් ඉක්මන් ප්‍රතිකාරයක් නොකළොත් මරණය තමයි සිද්ධ වෙන්නේ. මේ මාළු ජීවත් වන කලාප කිහිපය ලෝකේ තියෙන්නේ ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ. 2006 වර්ෂයේ Mercedes Benz ආයතනය මෙම මාළුවා නමින් මෝටර රථයක්ද එළි දක්වලා තිබෙනවා. අංක 1 Crown Fish මේ කතා කරන්න යන මාළු වර්ගය නම් ලෝක ප්‍රසිද්ධ මාළු වර්ගයක්.
මොකද මේ මාළුන් වටා ගෙතුණු කතාවකින් නිර්මාණය වුණ ලෝක ප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටයක් තියෙනවා. ඒ තමයි 2003 තිරගත වුණ Finding Nemo කාටුන් චිත්‍රපටය. මේ නිසාම මේ මාළු වර්ගය ලෝකේ පුරාම ඉතා ප්‍රසිද්ධ මාළු වර්ගයක් වෙනවා. කොච්චර ප්‍රසිද්ධ වෙනවද කියලා කිව්වොත් අද වන විට වදවීමේ තර්ජනයට පවා මේ මාළු වර්ගය ලක් වෙලා තියෙනවා. ඉතින් එච්චර ප්‍රසිද්ධ වෙච්ච මාළුවෙක් ලෝකේ දන්නුම ගණයේ විශේෂිත මාළුවෙක් වෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති. ඒක වෙන්නේ හරියටම මෙන්න මෙහෙමයි. මේ මාළුවා කිසිම විසක් තියෙන මාළුවෙක් නෙමෙයි. හැබැයි මේ මාළුවා ජීවත් වෙන්නේ නම් විස අධිකව තියෙන පැලැටියක් අස්සේ. ඔයාලා කාටුන් එකේ දැකලා තියෙනවා වගේම පුංචි ලස්සන අමුතු තාලේ මුහුදු පැලැටියක්. හරියට තේරෙන්න කිව්වොත් මේ පැලෑටියත් එක්ක මේ මාළුවා ගිවිසුම් ගත වෙලා වගේ තමයි ඉන්නේ. මොකද මේ පැලෑටිය නිසා මේ මාළුවා විලෝපිකයන්ගෙන් ආරක්ෂාව වන අතර මේ මාළුන්ව ආහාරයට ගන්න විලෝපිකයන් මේ පැලෑටිය ළඟට ආවම පැලෑටියේ තියෙන අධික විස නිසා මැරිලා පැලෑටියට ආහාර ලැබෙනවා. කොහොමද දෙගොල්ලෝ අතර තියෙන සහයෝගය? හරියට පැලෑටියට මාළු කන්න දෙනවා, පැලෑටිය මාළුන්ට ආරක්ෂාව දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔයාලට හිතෙනවා ඇති එතකොට මේ පැලෑටියෙන් මේ මාළුන්ට කරදරයක් නැද්ද කියලා. මොකද මේ මාළුන්ගේ පිටේ තිබෙන අමුතු පිහිටීම නිසා මේ පැලෑටියට මේ සතෙද්ද නැද්ද කියලා හඳුනා ගැනීමට හැකියාවක් නැහැ කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ පැලෑටිවල තියෙන විස ගෑවුනොත් මිනිසුන් මැරෙන්නේ නැති වුණාට කිමිදුම් කරුවන්ට ශරීරයේ ස්පර්ශ වීමෙන් විශාල අසාත්මිකතා කලන්ත ගතිය වගේ දැනීමට පුළුවන්. ඉතින් වතුර යැති කලන්ත දැම්මොත් වෙන දේ ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අන්න ඒ හේතුවෙන් මේ මාළු වර්ගය සහ මේ පැලෑටිය විශේෂිත ගණයේ ලිස්ට් එකට ඇතුළත් වෙනවා. මොකද මේ වගේ අමුතු ලස්සනක් තියෙන ඒ වගේම විශාල විසක් තියෙන මාළුන් ගැන ඔයාලා හිතන්නේ මොනවද? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. සුබ දවසක්.